මේ වරසි මහත්තයාගේ නීතියත් උල්ලංඝනය කරනවා නම් ගිහින් කතා කරන්න කිව්වා, කතා කරලා යතුරු ගන්න කිව්වා, මොන හරි ප්‍රශ්නයක් නොත් කෙලිම කතා කරන්න කිව්වා. යතුරු ගන්න. කවුද කිව්වේ වාචි මාතේ කිය යතුර ගන්න? යතුර? ඔව්. ඒතර දැන් මේ මිනිස්සු මේ ඇඳි නෑ නෑ නෑ. එතකොට දැන් මිස් මෙහෙමයි. අපිට ප්‍රශ්නයක් නෑ. ඔව් අපිට ප්‍රශ්නයක් නෑ. පුද්ගලික තරහක් නෑ. ඔව්. ඒ කියන්නේ දැන් අපිට මෙයාලට යන්න පුළුවන්. මෙයාලට මේ ඇඳිරි නීතියනේ. නෑ නෑ නෑ. දැන් පොලිසියෙන් කිව්වනේ. පොලිසියෙන් කිව්වා ඇඳිරි නීතියට ගන්න යන්න. දැන් යන්න හදන්න. මෙතන දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. අහිංසක ගුණලා 5 දෙනෙක්. කිව්වද යන්න? ඒකයි මේ මේක මානුෂීය ප්‍රශ්නයක්. මෙතන මේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ අහන්න අපිට කරලා දෙන්න දෙය ඔයාලා දන්නේ නෑ නේ. වැසි මහත්තයා කියද 119 ගහන්න කියලා. මෙහෙමයි මිස් මෙහෙමයි පොඩ්ඩක් සංගමයෙන් කතා කරන්න ඔබතුමිය. මෙහෙම අපිට ඔබතුමියා අපිට ඔබතුමියත් එක්ක පුද්ගලික කාරණාවකට තරහක් නැහැ. හරිද? අපි ඔබතුමිය අඳුරන්නේත් නැහැ. අපි ඔබතුමිය අඳුරන්නේත් නැහැ. මෙයාලා අඳුරන්නේත් නැහැ. අපිට මාධ්‍යෙන් තමයි කිව්වේ මෙයාලට ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා එන්න කියලා. නෑ නෑ නෑ. එතකොට හරි පොඩක් ඉඳහන්. ළමයි පහක් ඉන්නේ. මෙච්චර කාලයක් ගෙයක් තිබුණ නෑනේ. ළමයි පහ හැදී මහපාරේද? මහපාරේ හැදලා ගෙයක් ආවට ගෙයකට ආවට පස්සේ ගෙයින් යන්න බෑ. යතුරු ගන්න කිව්ව ඔයාලට. කොයි පොලිසියෙන්ද කිව්වේ? කවුද වේයන්ගොඩ පොලිසිය ඔයාලට කිව්වේ එහෙම යතුරු ගන්න කියලා? ඉතින් පොලිසිය මේ මනුස්සයා යතුරු ගන්න ගම කර්ෆියු එකේ මේ මනුස්සන්ට එළියට බහින්න පුළුවන්. නෑ දැන් තවත් 12ක් කර්ෆියු නැහැ. යන්න කියලා දුවා. ඊයේ ගිහිල්ලා කොහෙ කර්ෆියු නැත්තේ? හොරෙන් පරලා ගෙවල් වලට ගිහිල්ලා ගහලා රණ්ඩු කරලා දෙලිවිරි කරලා ගෙකෙල්ලන් වැදගෙන ගිහිල්ලා ඒව කරන්න පුළුවන්. බීලා හොඳ ගොන්නක් බීලා ඒවට කර්ෆියු නැත්තේ. ඊට පස්සේ පොලිසිය එනකොට හැංගිලා පරලා දුවලා හැංගිලා දවස් ගාණක්. ඊයේ හැමදා එනකන් එළිය ගෙදට ආවේ නෑ. පොලිසිය හැමතැනම හෙව්වා. ආ ඒවා හෙව්වා. හරි අපි කියමුකෝ මෙයාලා වැරදි. හරි මිස් මෙහෙමයි. හරි ඔයාලගේ පැත්තෙන් ඔයාලා කතා කරන එක හරි. අපි කියමුකෝ මේක ඇත්තට 100%ක් වැරදි කියලා. නමුත් මේ වෙලාවේ මේ අහිංසක දුවලා 5 දිනක් එක පොළවවද මෙයාලා කොහොමද යන්නේ? මේ ඔයාසි මහත්තයා මෙතෙන් එනවා කිව්වද? මිස් ඔයාසි මහත්තයා මෙතෙන් එනවා කිව්වද? එනවා ඉන්න. හා හා හරි හරි හරි. එන අපි තින්නම්කෝ. හරි හරි හරි. හරි මිස් හරි හරි. දැන් කෝල් කරපුවාම වයිසි මහත්තයා කිව්වද යතුරු ගන්න මෙයාලා? කෝල් කරන්න කීය තමුන් කෝල් කරනවා පො තවත් මොනවද වගේ තමයි. ඔව් කෝල් දැන් ලැබුවයි කෝල් කරන්න කීය. කාටද? කාටද? ඔයසි මහත්තයා කිව්වා තවත් තේරෙන්නේ නැද්ද? ඔයසි කියන එක තේරෙන්නේ නැද්ද? ඔයසි මොකද්ද කියන්නේ? ඉතින් කෝල් කරලා අහනවා තාම මොකද්ද කියන්නේ කියලා. ඔව් දැන් මම මෙහෙම තමයි ආවා කියලා කියන්න දෙ. පොලිසිය පොතේ. පොලිසිය පොතේ. තවත් පොලිසියක් නැහැ වේයන්කොඩට. වේයන්කොඩ පොලිසිය. ඕන ඔක්කොම රෙකෝඩ් කරලා දැන්නක. ඒක මාධ්‍යයෙන් කිව්වේ නැද්ද? වේයන්කොඩ පොලිසිය තවත් ඉන්නවා කියලා එකයි තියෙන්නේ. හා හා හා. ඔව්. මම දැන් මම බලන්න අපි හිතුවා. ඔයගොල්ලෝ දවස් 3 විතර ඔයාලට පුළුවන් මේ ගේස් ටිකක් වාරන්නේ.
වාර්තයා ගයක් හොයාගෙන මට දවස් 5ක්වත් යනවා. හරිද? නමුත් ඒ කියන්නේ ජීවත් වෙන්න පුළුවන් ගයක්. ගොබ්බෑගුල ඉන්න වෙනවට දවස් 9යි 7 දෙනෙක් ඉන්නවා. මම නමුත් මගේ යාළුවෙක්ට ගියේ ඉදිරිපත් කළා ගයක් දුන්නා. ඒකට බලු බඩු චුට්ටක් ගැදගත්තා මට ඊට වැඩිය දෙන්න බෑ. මම ඒකයි ගියේ OIC වාර්තය හම්බෙලා ඊළඟ මට දවස් 5ක් දෙන්න කියලා. ඒ වුණාට OIC වාර්තය මට කිව්වේ මේ ෆැමිලි කාර පාර්ශවයත් එක්ක සාකච්ඡා කරලා තීරණයකට එන්න කියලා. මෙයාලා කැමති නැහැ දවසක්වත් ඉන්න දෙන්න. හරි දැන් ඕගොල්ලෝ දවස් 5කින් විතර ගියක් හොයාගන්නේ. ඔව් හරිද? හොයාගෙන ගියක් හොයාගෙන සුදුසුකම් දෙන්න ඉතන ඔව් හරි දැන් මම මහත්යම තමයි මේ මට කතා කරලා මේ සාමුදානව ඉන්න ප්‍රශ්නයක් ඇති කරගන්න එපා මේ දවස් 5කින් විතර ගියක් කරගෙන යන්න කියලා එතකන් සාමුදානව ඉන්න කියලා මහත්යම තමයි කියන්න කියලා කිව්වා මේ හිඳ මේ යතුරු හරිද ඕගොල්ලෝ දවස් 4 5කින් ඔයාලා මෙතන ඉන්න නෑ ප්‍රශ්න නෑ මම කොහොමද මෙතන මට මම විනාඩියක්වත් ඉච්චා